ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ ස්ක්‍රැච් එක හදන්නේ කියන එක. මම අද වීඩියෝ එකෙන් ඔයාලට මේ ඔයාලට ලොකු සහයක් ලබා දෙන්න මේ වීඩියෝ එකෙන් කටයුතු කරනවා. ඔව්, ඉතින් මේ ස්ක්‍රැච් කියන එක ගැන කතා කරන්න කලින් අපි දැන් මොකද්ද මේ ප්‍රෝග්‍රෑම්ස් කියන එක ගැන කතා කරලිමු. ඉතින් ප්‍රෝග්‍රෑම්ස් කියන්නේ ඔයාලා පාවිච්චි කරන ඕනම ඇප් එකක වීඩියෝ එකක ෆිල්ම් එකක සංගීතයක් කියලා. ඉතින් මේ ස්ක්‍රැච් කියන්නේ මොකද්ද කියලා? මේ ස්ක්‍රැච් කියන්නේ මේක කරන්න පුළුවන් පුංචිම විදියක්. ඔයාලා මේ ස්ක්‍රැච් එකෙන් පටන් ගත්තොත් ඔයාලා ලොකුවට Java script වගේ ලෝකීය ප්‍රසිද්ධම ඒවා පාවිච්චි කරන්න පුළුවන්. Java, C++, Python වගේ තමයි ලෝකයේ ප්‍රධාන දෙකක්. ඉතින් මේ ස්ක්‍රැච් කියන්නේ ප්‍රැක්ටිස් වුණොත් ඔයාලට පුළුවන් මේකේ හොඳ නිර්මාණකරුවෙක් වෙන්න. තව ඊළඟ තියෙන ස්ටෙප් එකට Java වගේවට යන්නත් පුළුවන්. ඉතින් මේ මිච් රෙස්නික් කියන පුද්ගලයා තමයි මේ ස්ක්‍රැච් එක නිර්මාණකරුව වෙන්නේ. ස්ක්‍රැච් එක 2007 මේ 15 දින තමයි රන් සරණමේ දිනයක් වගේ පබ්ලිෂ් කරන්නේ. ඉතින් මේ ස්ක්‍රැච් එක මොකටම හරි සමාන කරන්න පුළුවන් නම් මේක අපිට පසල් එකක් විදිහට සමාන කරන්න පුළුවන්. මොකද මේ තරමක් සිත හදන්නවා වගේම මේකේ වෙනුවත් ඒ පසල් එකකට සමාන කරන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලට මේ ස්ක්‍රැච් එක පටන් ගන්න ඕන නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ ස්ක්‍රැච් එක ඩවුන්ලෝඩ් කරන්න වෙනවා. ඉතින් මේ ස්ක්‍රැච් එක ඩවුන්ලෝඩ් කරන්න ඔයාලට script.mit.lib.lib ඩවුන්ලෝඩ් කරලා ගිහිල්ලා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ස්ක්‍රැච් එක ඩවුන්ලෝඩ් කරන්න බැරි නම් ඔයාලට මේ ලොකලින් මේ script.mit.lib online එකට ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඔන්ලයින් කරන්න පුළුවන්. ඉතින් ඒ වුණත් පුළුවන් තරම් මේක ගන්න බලන්න. මේ ඔක්කොම ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ගොඩක් අයට මේ ස්ක්‍රැච් කියන එක ගොඩක් අමාරුයි කියලා පෙනුනත් මේක ඇත්තටම අමාරු නැහැ. මම මේ කියලා දෙන විදිවලට ඔයාලට ලේසියෙන් මේ ස්ක්‍රැච් එක මේ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඉතින් මේකට විශේෂම වචන වර්ගයක් තියෙනවා මේ ස්ක්‍රැච් එක. ඉතින් මේ වචන ගැන කතා කරොත් මේකේ ස්ප්‍රයිට් කියන ඒ කියන්නේ ස්ප්‍රයිට් කියන එකෙන් තමයි මේ පාලනය වෙන්නේ. ඒක චරිතයක් වගේ. තව මේක බෑක්ඩ්‍රොප් එක තමයි පිටපසට තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේකේ ප්‍රෝග්‍රෑම් හදන ඒවට කියන්නේ බ්ලොක්ස් කියලා. ඉතින් මේ බ්ලොක්ස් වර්ග කීපෙකුත් තියෙනවා. ඉතින් මේ ටික දැනගත්තම ඇති දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ගොඩක් අය ප්‍රශ්නයක් තියෙනවා මේකේ එඩිට් කරාට පස්සේ ඒක සේව් කරලා ආපහු එඩිට් කරන්න කොහොමද කියන එක. ඔයාලට පුළුවන් මේක ෆයිල් එකේ සේව් කරලා ආපහු ඒකේ open from computer කියලා ඔයාලට මේක open කරගන්න. ඉතින් ගොඩක් අය ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ if then කියන්නේ සහ මොකද්ද මේ if then else කියන්නේ. if then කියන්නේ ඔයාලට if කියන එකෙන් වෙන දේ අනුව then එකෙන් ඒකට අවශ්‍ය output එක දෙනවා. ඉතින් මේ input එක if then else කියන්නේ මේක input එක අරගෙන then එකෙන් ඒක වුණොත් වෙන දේ ඊට පස්සේ ඒක නොවුනොත් වෙන දේ කරන එක. ඉතින් අපි ඊළඟ සල්ට් එකට යමු. ඉතින් අපි පුංචි කාටුන් වලියක් බලලා විනෝදයක් කරගමු. මේ ස්ක්‍රැච් එකෙන් අපි කාටුන්
ඉතින් ඔයාලට මේ වගේ කාටුන් චරිත අරගෙන මේවකින් ඔයාලට ප්‍රෝග්‍රෑම්ස් හදන්න පුළුවන්. හරි, අපි දැන් කාටුන් එකක් බලලා